වේදිකාවේ සිටින ජාතික වෘත්තීය සමිතියේ මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත සහෝදරයාගෙන් ඒ වගේම වෘත්තීය ත්‍රිවිල් රට හේදුරු සංගමේ සභාපති දේවානන්ද සුරවිල සහෝදරයා ඇතුළු ඒ සංගමේ ක්‍රියාකාරී සියලු දෙනාගෙන්ම අවසරයි ඔබ තමුන්නාසේලා සියලු දෙනාගෙන් වගේම මාධ්‍යවේදී හිතවතුනි හිතවතීන් සෑම වෘත්තියකටම ගෞරවයක් තිබිය යුතුයි වගේම තිබෙනවා දැන් සුරවීර සහෝදරයාගේ කතාවෙන් කියුණා ඇත්තටම රියදුරු මේ ත්‍රිරෝද රත රියදුරන් මූණ දීලා තියෙන අභියෝගය සහ එවැනි තත්වයක් පැවතීම මොනතරම් සමාජ අසාධාරණයක්ද කියන එක. එනිසා අපිට ඒ වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීම පළමු කොටම අපගේ කාර්යභාරයක් වෙනවා ඔබ තමුන්නාසේලාගේ කාර්යභාරයක් වෙනවා. අපි දන්නවා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තිබෙනවා මූලික ප්‍රවාහන මාධ්‍ය දෙකක්. එකක් තමයි අපේ සේපාල ලියනගේ සහෝදරයා නියෝජනය කරන රාජ්‍ය ප්‍රවාහන මාධ්‍ය බස් රථ සේවාව ශ්‍රී ලංගම සේවාව. අනිත් මාධ්‍ය තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒ දුම්රිය දෙපාර්තමේන්තු සේවා. දැන් මේ ප්‍රවාහන මාධ්‍ය දෙකට අමතරව රටේ දීප ව්‍යාප්ත පැතිරිච්ච දැවැන්තම අති දැවැන්තම කාර්යභාරය උසුලන කණ්ඩායම තමයි ඒ සේවාව තමයි ත්‍රිවිල් සේවාව තමුන්නාසලා. එතකොට ඒ ඉටු කරන සේවාව කවර ආකාරයකින් හෝ අගෞරවයකට ලක්වෙන්න ඒක අසාධාරණයකට ලක්වෙන්න කිසිදු ආකාරයක එහෙම ලක් කරන්න කිසිදෙකුට අයිතියක් නැහැ වගේම එසේ වෙනවා නම් ඒ වෙනුවෙන් අරගල කිරීමේ උවමනාවක් අප අතරදී අපේ සතුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත්තම ඒ සේවක සංඛ්‍යාව ගත්තොත් 17000ක්. 17000ක්. අපේ සීටීබී එකේ සේවක සංඛ්‍යාව ගත්තොත් 35000ක් විතර. 35000ක් විතර. හැබැයි තමුන්නාසලාගේ සේවාව ගත්තොත් ලක්ෂ 14000ක්. සුළුපටු නෑ. මේ සේවා සියල්ලටම වඩා දැවැන්තම එකක් ලක්ෂ 14000. රටේ සෑම මාර්ගයකම රටේ සෑම අස්සක් මුල්ලක් නැරී සෑම තැනකම සහෝදරන් සහෝදරවරුන්ගේ සේවාව පැතිරී තිබෙනවා විසිරී තිබෙනවා. එවැනි මහා දැවැන්ත සේවාවක් අද වෘත්තීය වශයෙන් තමන්ගේ ගෞරවය හානි ගෞරවයට හානි කරලා තිබෙනවා මේ පාලකයන් විසින්. ඔවුන් සලකන විදිය සහෝදර මේ ත්‍රිවිල් රථ රියදුරන් සම්බන්ධයෙන් සමාජයේ තියෙන මතය ඒ සම්බන්ධයෙන් අපේ දේවානන්ද සහෝදරයා බොහොම අපූර්වට කිව්වා මේක වෙනස් කරන්න ඕනේ. ඔව් අපිත් ඉන්නවා ඒ වෙනස් කරන්න ඕනේ කියන තැන. හැබැයි ඒ වෙනස් කරන්න ඕන කිව්වට වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් කිරීම සඳහා අපිට ගෞරවයක්
ලබා ගැනීම සඳහා සෑම සේවාවකටම තියෙන ගෞරවය අපටත් ලබා ගැනීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන. ඒ මැදිහත් වීම සඳහා යම් සංවිධානාත්මක ක්‍රියාවලියකට අපි අවතීර්ණය කරන්න ඕන, තමුටාසල අවතීර්ණය කරන්න ඕන කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ නිසා ඒක තමයි මේ සංගමේ මූලික කාර්යභාරය. මට මතකයි දැන් කවුරු කොහොම කිව්වත් සමාජයේ මොන මතය පැතිරුණත් මට මතකයි පහුගිය අවුරුද්දේ දුම්රිය අනතුරක් වුණා වැල්ලව ප්‍රදේශයේ. ඒ වැල්ලව ප්‍රදේශයේ දුම්රිය අනතුරෙන් යම් මගින් ප්‍රමාණයකට තුවාල වුණා. ඔවුන් අනතුරට ලක් වුණා. එතනට පැමිණි ප්‍රථම කණ්ඩායම තමයි එතන තිබිච්ච ත්‍රිවිල් රථ රියදුරංගේ ඒ ත්‍රිවිල් රථට එක. ඔවුන් තමයි පුදුම අනුකම්පාවකින් පුදුම වුමනාවකින් ඒ අනතුරට පත්වෙච්ච අය රෝහල් කරලා අරගෙන යන්න ඒ දැවැන්ත සේවාවක් කරේ. ප්‍රථමයෙන්ම ආවේ ඒගොල්ල. ඊට පස්සේ තමයි අනිත් කට්ටිය. එනිසා තමුන්නාසලාගේ අර දීප ව්‍යාප්තව පැතිරෙන සේවාව මහා මනුෂ්‍ය විදියට හිතන්න පුළුවන්, මනුෂ්‍ය විදියට ක්‍රියා කරන්න පුළුවන්, තවත් මනුෂ්‍යයෙකුට ආදරය කරන්න පුළුවන් පිරිස් ඒ අතර ඉන්නවා. ඒක අපි අගය කරනවා. ඒවා සුළුපටු නෑ. අනතුරක් වුණාම උදව් කරන එක. ඒ වගේම තමයි අපි විවිධ අවස්ථාවලදී දැකලා තියෙන එවැනි උදව් කරන අය. ඒ නිසා සමාජයේ පවතින අර මතය වෙනස් කරන්න සහෝදරුන්ට පුළුවන් සහෝදරු ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි මේ සේවාව ගත්ත දැන් හැමතැනම සේවාවන් තියෙන අපි හැමදෙනා මේ සේවාවන් ඉටු කරනු ලබනවා. ගමේ කඩේට එළවලු ටික ගෙනත් දාන මුදලාලි යම් කිසි සේවාවක් කරනවා. ඔහු නුවර එළියේ වැවෙන එළවලු ටික ගෙනල්ලා තමන්ගේ ගමේ අයට දෙනවා. ඔහු පොඩි ලාභයක් තියාගෙන බිස්නස් එක පවත්වාගෙන යන උමනා විදිහ සේවාවක්. ඒ වෙලත්තන් අපි එහෙ යන්න බෑ අපිට එළවලු ගේන්න. ඒ අය ලොකු සේවාවක් කරනවා. අනිකුත් සෑම දෙනෙක්ම ගත්තහම වෘත්තියෙන් තමන් ලබන ආදායමට අමතරව සමාජයට ලොකු සේවාවක් මෙහෙවරක් කරනවා. ඒ වගේ තමයි තමුන්වහන්සේලා මේ සමාජයේ ඉදිරි ක්‍රියාවලියට ජනතාව එකතු කරන්න එක්රොක් කරන්න ජනතාව වෙනුවෙන් ඒ මෙහෙවර කරන්න තමුන්වහන්සේලා කරන සේවාව සුළුපටුනේ. ඒක දැනන් දෙකක්. එනිසා මේ සේවාව අගෞරවයට ලක් වෙන්න කිසිදු කාරණාවක් නැහැ. ඒ නිසා අපි අනිවාර්ය සංවිධානාත්මක ක්‍රියාවලියකට යන්න වෙනවා. ඒ ගෞරවණීය තත්ත්වය රැකගන්න ආණ්ඩු බදු ගහනවා, විවිධ ඒවා කරනවා, තමන්ගේ ආර්ථික හයිය හදාගන්න නීති මගින් පමණ රටක් හදන්න බෑ කියන එක දැන් මේ ඔප්පු කරලා තියෙන මේ රටේ තියෙන නීති ඔක්කොම සම්භාරය ගත්තොත් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඔබ අපි වගේ අයට. පාර යනකොට බැනුහන තමයි අර සහෝදරයා කිව්වෝ. හැබැයි ඔබට තියෙන ශක්තිය එක් කරලා එක දවසක් ඔබගේ සේවාව මේ රටට දුන්නේ නැත්තම් ප්‍රවාහන ශේෂ්ත්‍රය මොනතරම් කඩා වැටෙනවද කියන එක කල්පනා කරන්න ඕන කවදාවත් වෙනවා. බස් එකෙන් යන්න පුළුවන් දුරක් තියෙයි. කෝච්චියෙන් යන්න පුළුවන් දුරක් තියෙයි. යන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. හැබැයි ගමට ගම ඇතුළට යන්න පුළුවන් එකම ප්‍රවාහන මාධ්‍ය තමයි තමුන්නාසලාගේ ප්‍රවාහන මාධ්‍ය. සෑම නගරකම ගමකම ඒ ක්‍රියාවලිය ඒ තමුන්නාසලාගේ සේවාව ලැබුණ සමුන්නාන් සේවාව ඉතින් අවශ්‍ය කරනවා. ඒ නතර වුණොත්
ඒක දැනෙන්නේ ජාතික ආර්ථික ක්‍රියාවලියට ඒ දැනෙන ප්‍රමාණය අතිවිශාලයි. එනිසා ආදරණීය සහෝදරනි අපට තියෙනවා අන්න එය හරි ආකාරයෙන් දැනගෙන අපේ ප්‍රමාණය අපේ හැකියාව අපේ ශක්තිය ඒ දිසි ආකාරයෙන් දැනගෙන මේ තමන්ට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඒ සඳහා ක්‍රියාත්මක වීමේ අයිතිය අපි ඔබ තමුන් වහන්සේලා සතුව තිබෙනවා. එනිසා අන්නේ කාර්ය ඉටු කරන්න තමුන් වහන්සේලා සියලු දෙනාටම අපි සුබපතනකම ඒ තමන්ගේ කාර්ය ඉටු කර ගැනීම සඳහා ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා තමුන් වහන්සේලා සිදු කරන ඕනෑම ක්‍රියාවලියක් සඳහා අපි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ හැටියට දුම්රිය සේවකයන්ගේ සහයෝගය ඊට ලබා දෙනවා කියන කාරණේත් අපි මේ අවස්ථාවේදීම එනිසා අපි අරගල ඕන වෙන්නේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා. පාලකයන් අපට අයිතිවාසිකම් දෙනව නම් අපි ගැන හිතලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පාලකයෝ එහෙම දෙන්නේ නැහැ. දෙන්නේ නැත්නම් අයිතිවාසිකම් අපට උදුර ගන්න ඕන. උදුර ගැනීම සඳහා නම් තනිවම බෑ සංවිධානාත්මක සටනක් ඕන කරනවා. ඒ සටන කිරීම සඳහා තමුන් වහන්සේලාට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තමුන් වහන්සේලා පෙළ ගැසී යුතු වෙනවා. එනිසා සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයට තමුන් වහන්සේලාගේ නියෝජිත සමුළුවට ආරාධනය කිරීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙමි. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා පෙළ ගැසෙන්න කියන ආයෝජනය කරමින් තමුන් වහන්සේලාට ඒ සඳහා සෑම සියලුවතින්ම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මා නියදනවා බොහොම ස්තුතියි.